ඒවර අන්ලිටඩ හිස්්‍රරි සංචාරය සීගිරියටද සීගිරි නුවරටද එන්න සීගිරි පර්වතයේ සිට විශ්වකර්ම කාශ්‍යප රජතුමන්ගේ සීගිරි නුවර දකිමෝ. මහාචාරය රාජ් සෝමදේවයන් සමග සීගිරි සංචාරයේ කතා කරන්න බිඳුවයි එකයිකයිදකයි පණහයි හැප්තෑවයි අසුව. අප ජාතික කතාව හරි අපි නැවතත් අල් විට ිස්සිි වැටන හන් සමඟ ඔබට ඔබට තියෙන ගැට්ලු අදහා සිදිරිපත් කරන්න ඇවිතරක්නම අපික් සීගිරීයන්න කැම දෙෙනම් මහාචාර්යතුමාගේ විීග්‍රහයන්න එක්ක ඉබ්බං කටුව මාපගල සීගිරිය වගේ ැංගලට දවස ගනක් කේදන්න කැමති නම් ඒත් ඔබට පුළුවන් අපි අමතලා ඔබේ කැමැත්ත පල කරන්න අපි ඔබ රැගෙනයන්න කැමති අප පලවෙනි තුවර් එක පලවෙනි ගමන අපි ගිහිං ආවා පිරිසක් එක් දැ ඉදිරි ගමන් අපි සැලසුම් කරමින් ඉන්නවා ඉතිං විවිධාකාරයෙන් අපි එක සැලසුම් කරන ඔබට පුළුවන් කතා කරන්න අපි YouTube ඔස්සේ බල්ල උදවියට පුළුවන් අපි මේ පල කරන බින්දුව ඒකකයිදකයි පනාහා හත්තෑාවයසුව බිදු එක එකයි දෙක පන ඇත්ත ඇසුව කියන්න දුරකතනන් කෙර කතා කර අප පිළිගැනීමේ නිධර්මය චම්පීන්න චම්පිට ඔබේ ඒ විස්තර ලබා දෙන්න මේ එතකොට අපිටඒගමන ඔබත් එක සූදානම් කරන්න පුළුවන් අපි තාරාදේවිය පිළිබඳව සහ මායාන තන්ත්‍රයන හැඟීම් පිළිබඳව තමයිස අපි මුල් කලින් අඩ හෝරපි කතාබහ කරම හිටි ඔව අපි දැම් ප්‍රධාන කතාවට හනොන ඉතින් මේ අපි කතා කර කර හිටියේ යර මුගලන්ගේ රාජකාලේදී ඉන්දියාවට ගියයි කියලා සිලාකාල කියලා පුද්ගලේ ලගල මහලා මහන වෙලා ඊට පස්සේ අපි කිව්වා ඔහුට ඔහු වර අර අම්බවා අම්බහෙරන කියලා ඉති එනිසා මංහිතනද මේ කාර්තුවය කතාව අම්ඹකතාවකින්ම පටන්ගත්තොත් හොඳයි කියලා අ නටර. දැන් මේ අපේ පහුගේ වැඩසට හැනට සවන්දීපු අපේ හිතවත් දැනිස්්ට අපේ වෛද්‍යතුමා මට දුරකතනයෙන් කතා කරලා අදහස් කීපයක් මට එක කිව්වා ඒතුමාටත් ගෞරවයක් හැටිට තමයි මේ අපි මතක් කරන්නේ ඇතටම දැන් අපි කියනද අම්ඹ ගැන කතනට අම්බ යාලූ කියලා මො අම්බ යාලෝ කියන්නේ ඒ අ අම්බ කියලා කියනන්නේ වතුරටත්ස ඒක හිද හදිච්ච එකක් කියලක් කියෙනගෙන දැ අම්බවල්ල ජලය මත ඉරක් ැදලා බෑනය හා මේ වෙන් කරන්න එතර හාවෙනවනේ ඔදැ මේ අඹ තලය කියලා හැදිලති ජලය තියන තලය හින්ද මම හලතින එහි මාර්තය අඹබයා ලෝක ඉති ඇත්තවශයෙන්ම මේ අඹ කියන වචනය පර්යායි වචනඇත්තමයි සංස්කෘතිය සහකාර ලඟින් ඉන්න දාල යන්නේ නැති සහකාරිය කියලපි කියන්නේ එතකොට සහකාර කියනයකට සමානාර්ථය වචනයක් අම්බ කියනය එක. ඇත්තම මගේ අවධානයකට යොමු කළේ අපේ හිතවත් දැනිෂ්ට වෛදතුමා මේ එතකොට අම්ඹ යාලුවෝ කියල කියන්නේ සහකාර, කිය ජීවිතය කොටසක් හැටියට ඉන්න යාළුවන්ට තමයි දැපි සහකාරී ගැනයට කාන්තාවගත්තුත් සහකාරය කියලා ැන ජීවිතකාලම ලඟි ඉන්න ෙනනට දව සෞුරධ කියන පදේත් පරයා පදය දෙ සෞ සහර්ද කියන සමහරද ඒයි මේන ඒ සහර්ද කියන වචනය වෙන එකක් සමාන හර දෙයක් ඇ මේ සහකාරග මේ සහකාර කියන්නේ කාර කාර කියල කියැන ක්‍රියාවට ක්‍රියාවට නිතරම ඉන්න ලගින් ඉන්න කනෙනවා . ඒන සහ කාර කියලපි ගන්නේ එක ස්්‍රලිගේ. නමුත් අපේ සහකාරී ගෙදර හිටියට සහ කාරලයින්න කාර්යාරල කාර්ය සහකාර හ ගතන කාර්යාලකාය සහකාරහොම කියලා නමුත් සහකාරගෙන වජන පුරුෂිලිගේ වරනගල නෑපි හරරියට සහකාර කියලා කියන්නේ. ලඟිම්ම ඉන්න තමන්ගේ ක්‍රියාවන්ට උදව් කරන කෙනා. ඒන් සවි සහකාර කියන වචනේ තයි කොහේරරි ැකද ොකත් වෙන් ඇති පන්සලක ඔය අම්ඹ කියන වචනය යකට යොදාගන්නේ. සහකාර යාළලුවවා කියනට වැඩිය අම්ඹයාලුවා කියනක වඩා හොඳයි. එනා. තමන්ගේ ලඟම ඉන්න යාල්ලුවට අම්ඹයාලුව කියලා කියන්නේ ව නිකං ආවට ගයාට යාළලුවන්ට අඹයාලූ කියන් දෙපා තමන්ගේ සහකාරිය වගේ ලඟින් ඉන්න යාලුවට තමයි අපි අඹයාලුවක් කියන්නේම අපින අඹයාලෝ කියල එනෙස මේ දැන් අප සමහලාට කනකොට දක්තිරි වැටනාන අභ යාලුව ඉදවෙ අප ඒ අම් අම කෑ එ ඒස බලාගණ්ඩුවන කනකොට අඹේ කොහොමද කියලා. තින් ුවන් දැන්ම අඹ හෙරන සල මෙවන් කියන වච නෙවුනත් අම්ඹ හෙර කිය හෙරණ කියන්නේ සාමනේර කියනෙක්න උපසම්පදා නොවනු කෙනා. එතකොට මේ ශසිලාකාල මහනවුනහම මෙයටට අම්ඹ හෙරණ කියලා කිව්වේ අපි මේ කතාවෙදි කිව්වා මුගලන් කුමාරයා කාශපගේ කාශපගෙන් පලිගැනීමේ චේතනාවෙන් හෝ රජය පැහැරගැනීමේ චේතනාවෙන් හෝ දකුණු වින්දියාවට පසු බැහැල ගිහිල්ලා ඒ ගියාට පසේ රජුරුවතෙක් මුගලන් කුමාර ඇත්ත එකක ඉතාම හිතවත්ව හිටපු මේ සිලාකාලත් දකුණු ඉන්දියාවට ගියා බිල් අයායහෙ මහන වනාය සමට මහන වඩ ඇත්තෙත් යම් කිසි උපායමාර්ගික කාරණයක් ගැන අවධාන යමු කරලා වෙන්න පුළුවන්. එතකොට මේ හෙරණෙන නිසාමනේර මේ සාමනේර සහකාර සාමනේර එ කාගෙද මුගලන්ගේ. එතවට ලඟිම්ම හිටියා මහා සාමනේර වඋනත් රජුරුවන්ටේ කුමාරයට සැකයුතු දව් කරන්නඩ ඇති. එතවට සහකාර සාමනේර කියන එක වෙනුවට මේ අම්ඹ හෙරණ කල කියන්නේ සහකාර සාමනේරම තමයි. අඹහෙරණ කියන්නේෙ එතොට අඹහෙරණ සලමවන් කියලා යට යදුවී අඹහෙරණ ශලාකාල කියල පස්ේ කාලේ අපේ ඉතිහාසය සඳහන් වෙන්නේ. එතකොට මේ අම්ඹ හෙරණ කියන වචෂනය තේරුම වටහාගන්ඩ බැරි වෙච්ච නිසාවෙන්ට පුළුවන් මහාහන්සේ රචනා කරන අවදියදී මේ කියනෙ චුලවන්සේ රචනා කරන අවදියදී මේ අම්ඹහෙරෙන වනේ මේ අනිත්භික්ෂූන් වහන්සේලාට අම්ඹබෙදාදීම හේතු නිසායිකේ නැගිත එනිසා අපි මේ අම්ඹ යාළුව කියන වචනය නිර්වචනය මතක්කරදීම සම්බන්ධයෙන් අපි ඉස්සල්ලම්ම කෘථවේදි වන්නුන අපේ දැනිස්්ට පෙරා මේ වෛදතු යිදතුමාට බොහම ස්තුතියි ඩැනිස්ට ඒක මතක්කරාට එක කියඩයි කියලා බහොම තුතියි ඉතින් නුවන් අපි ප්‍රධාන කතාවට අවුත් එහෙම අපි දන්නවා දැ මුගලන් රජතුමා රාජ්‍ය අයිති කරගන්නවා ඊට පස්ස සිලාකාල අඹෙහෙරණ සල මෙවන් අඹහෙරන සාමනේර නැවත ලංකාවටයනෝ සිවුරු ඉවත් කරලාඇඋ පැවැදි වෙලා ඊට පස්සේ ඔහුට ද්ගාහ තනතුර දුන්නයි ලා අපිග පහගකි වැඩසටහනයකිව්වා මුගලන්ගේ සහෝදරියත් සරණන පවා දුන්නයික ෙතුු කොච්චර රින සහකාරණ මේ එච්චර ළඟ කෙනෙක් හරි ඒකගන කියන්න දෙන්නේන. හරි එතකට තමන්ගේ සහෝදරියත් පාවාදීලා විවාහ කල්ල දීලා මේ අසිග්ගාහක තනතුර අසිපත දරන තනතුරන මලකු තනතුරක් ඉතා සිග්ාහ තනතුර ලේසි පාසු කෙනෙුට දරන්න බෑ ඒ තනතුරත්දීලා හම කරල්ලාට පස රජුරෝ මේ ශසනය සුද්ධ පවිත්‍ර කරලා මේ වැඩ කටයුතු ගොඩක් කලා මුගලන් අවුරු රජතුම අවුරුදු දා හතක් ලංකාවේ රාජ්‍ය කරගෙන ගියා මුගලන්ගෙන් පස්සේ ටිකක් ආපහු මේ රජ්‍යත්තය දුරුවල වෙනවා මංහිතන්නේ එකට හේතු තමයි ද කාශපසම ගැටුමක් ඇති කර ගැනීම අවුරදු දහත තුළ වුණත් අර ගින්න නෙවුනට අලුයට අඟුරු තියෙන්ට ඇති මේ මුගලන්ගෙන් පස්සේ මේ රාජ්‍ය නැවත අස්ථාවර තත්ත්වයකට තල්ලුවෙන බව අපට ඉතිහාසේ පේ නොදැන් අපි මේ ඉතිහාසය ගැන කතා කරන හැම වෙලායකම මේ කතාව කිවන්න එෙනුවන් මේක හරියට තරංගයක් වගේවාරි පසියකට ආසන් නෝෂයෙන් පන්සියකට සැරයක් විතර එහම බැස්මක් නැග්මක් එෙනවා එක තමයි ඉතිහාසේ තුළ තින ගම්මතාව කියනයක එනිසා අපි ඒක වැදගත් වෙන්නේ අපට අපේ මේ කුම් වර්තමාන දේශපාලනය ගැන වනත් අනාගත දේශපාලනය ගැන වනත්. අි කල්පනා කරන ඔන්නම් අපට අවශ්‍යයි මේ ඓතිහාසික රිද්මරට, ේරු ගැනීම මේටේ හයියෙන් ඇගේ හයෙන් ඔලුවේ හයියෙන් කියලා ඒ කරන වැඩවලින් අපට ඉතිහාසේ තිය ගම්මතාවන් වෙනස් කරන්න පුළන්කමක් නෑ ඒවට අපට ඔල්ුව නමන්ඩ සිද්ධ වෙනයි මේ ගැන ෆනාඩ බ්‍රව්ඩල් කියන ප්‍රන්සේ ඉතිහාසක්ඥ බෝම ප්‍රකට ඉතිහාසක්ය ඕගේ තියෙන ලෝංග ඩිවරේ කියලා සංකල්පයක් දිගුකාලීන රටා කියලා සංකල්පයක් ඔහු අඳන්නල දුන්නා ඉතිහාසයට මේ ෆනඩ බ්‍රව්ඩල් තාම කෘතහස්ථ පුද්ධලය ඔොහු ධර්ශනනිකේ විද්‍යාඥනයෙ හලිව පපුද්ගෙනන අපි මීට කලින් සදහන් කලලා තියෙන රයි ෆ් කපිටලිසම් කියන පොත වල් ඔ් කොමස් කියන පොත ලෝක ඉතිහාස සහල මග ද ව නැගීම කියල සිගලට පරිවත් න ල ක ලම් කියන පොත මතන මේවා ආශ්‍රය කරන්න ඩෝන අපි මේ අපේ සමාජය කියවා ගණ්ඩ දැන් අපි අවුරුදු නිදහසෙන් පස්සේ අවුරුදු දැන් හත්කාානක් නේද හැ තු ඇත්ත තුනක් හැත්ත තුනක්ම අපි අන්ද බාලය වැටන වැඩ කල්ලතියන්නේ මුලු සමාජයේ හැම කෙනම වග කියන්න ඕක හැම පරවසයෙක්ම අද බාලතත්වන්න වැඩ කල්ලතිය අද ාලතත්වෙන් වැඩ නොකළ නං අපට බංගලා දේශෙන් නයිල්ලන්ඩ ඔන්නන නේද අපි බංලා දේශෙන් නෛල්ල නොයගලකයන්නේ ඒමෙන් සුතමයි බංගලි වල ුවරන් අපේරට යවිකුණනන්ද ඉතිහාසේ ඇවිල් අපේරටේට ඇවිල්ල වවිකුන් ලදම ඉදල්ලිවාගෙනගේ නේ ංලදේශ ගංවතුර ගන්න හැමලලාම අපි තම ඒේ පට ටිකයවේ ඒේපටික යවේ ඒති මෙම ැලුහම මේ අපි බංගලාදේශයෙන් නයගණ්ඩ තත්වට මේ රට ඇවිල්ලතියනේ දවසක දෙක හේතුවක් නිසා නෙමයි මෙම අපි අවුදු හැත්ත තුනක කාල ඇත්තිසේ අපි කරපු අමනෝකඥ වැඩ නිසා තමයි එක වෙලාතියනකැනෙ රට සමාජයේ බහුතරයට රටේ ඉතිහාසය උරුමය රටේ තියෙන ශක්ක්‍යතාව හැකියාව ලිබඳ වැටහීමක් ලබාදීලා තියරන උන්තමයි අවසාන තීරණය දෙෙනනා ඇවයි මොන්න මැතිවරන මොන්න දේවල් තිබුණත්. මැතිවරන කොමසාරිස්වරයා ඉන්න කොළමවාඩි වෙලන නහොත් මේ රටේ ඒ ආන්ත්‍රනය මේවාන මහජනයා මහජනය තමයි මේ පාලකය තෝර්ල යවන්න එතකොට මහජනය මොකද මේ ඇතිකරගන්න මහජනය පාලකයොත් එක් ගියවසුමක් ඇතිකරගන්න බොන්ඩ එකක් නෑ. කට ඊට පස්සේ අන්තිමට ගිවසම ගාලිවෙරලලා ගියවස මආතංකරපවාය හෙයින්න පැත්තකට ලානිත්තයි ඕනයක් කරනවා. න ඉති එනිසා මේ රට මේ තත්වට පරිවර්තනය වඩ හේතුව තමයි අපි අපි ගැන්න දැනගත්තේ නැතිේ අපි අපි ගැන කියලාදපු නැතියක අපි විශ්වවිද්‍යාල වල ඉස්කෝල වල්ල ලි ගම්මකෝ උගන්න ප ඉතිහාසේ මන නොතුගන්නල තිෙන්නේ. අරි මේ රාජ්‍යවර්ෂිකුයි අරවයි මේ වයිනේ වස්කෝධගාම ගැනයි හරි එකනෙ රටේ සංවර්ධනයට මේ රට ගොඩගන්්ඩ ඕන මිනිස්සු ටික හදාගන්්ඩ, ඒ මිනිස්සුන්ගේ ඔලු හදන් ඩෝනේ කියලා ඒ මිනිස්සුන්ට මාමකත්වය ඇති කරන්න ඕනේ කියලා එහෙම න්‍යායිපත්‍රයකින් නෙමනි අපිමි වැඩ කරල තියෙන්නේ හරි නොෙක් නොෙක් පඩිවරූ ප වචන පණ්ඩිත වචන කියවා මේම ඕනෙ නෑ මාතෘු භූමිය කියන්නේ මොකක්ද මේ මේම විශ්ව ගම්මානේ මේවැන් කාට වැඩක් වෙති නිගොල්ලට වැඩක් වෙනවා තිහම කියනවාට මොකද එම කියනට ගෙවනවා. හරි මේක මේ රටේ මාතෘ භූමියයි ර මේ ආරක්ෂ කරගන් ඩෝන කියලා කෑකෝගහලා කැලෑවලට කියලලා වැඩගරන මිනිස්සුන්ට විරුද්ධ ආරක්ෂක වාර්තා දෙනොරජයට මේ කාලය එහෙමයි. හරි ද්‍රෝහෝ කියලා. ඉතින් එනිසා මේ ද්‍රෝහිි කගරමනිසුන් තමයි ලොක තනතුරු තම්බෙන්නේ නොක්වේ මේ වෙස් මුහුණු දාගෙන ඒතේ ි පැත්තකින් තිේ මොනමු අප මේ කතා කරන්නේ මේ ඉතිහාසේ දැනගැනීමේ වැදගත්කම කුමක්ද කියනඒ මේ ගම්මත වන්න අබෝධ කර ගැනීම තමයි අපට අවශ්‍ය වෙන්නේ. එතකොට මුගලන් රජතුම අවුරුදු දහතක් සේවේකලාට පස්සේ එතුමාගේ පුතා ඔහුගේ නම ඔහු රජවෙන්නේ කුමාරධාතු සේන කියන නමින් කුමරදාාසියක් නමගන්නවා තව අයගන්න කුමර ධාතු සේන එෙමන ැන් අපේ සෙල්ලිපියක් ගත්තොත් හෙම ඒ සෙල්ලිපියේ ලියන්නේ එක රජෙක් නමුත් ඔහු සෙල්ලිපිය පටන්ගන සියග නමනම් කියලා. හරි උපරජ මහනාගගේ පුතා ගෝටහාබය ගෝටහාබයගේ පුතා කාවන්තෙස් කාවන්දසගේ පුතා මම කියලතම පටන්ගනේ දැන් පලවෙනි ජබාහු රජුත්තුමා තමන්ගේ රුවන්වලි ස හබෙල තිය ලළු හම්බිලතින සෙල්ලිපියක් එතුම පටන්ගනි වසබගෙන් මගේ මම වසබරජ්ජුරගේ මොනු පුරා. ල පටන්ග මොදඒ ඒ රාජකී විශිෂ්ටත්ව රාජකී අිමනය කියල තමයි පටන්ගාන්න තුර නුවන් කුමාරධාතුසයෙන් රජවෙනවා ඔහුට වැඩකාලක් රජවන්න හම්බුන පාලනය කන්න හම්බුන් ැහ අවරුදු නමක වගේ කෙටිකාලයක් තමයි රජ කලේ ඔහුව ගාතනය කළ කසාතය ඔහුගේ ඔහ ගාතන කලේ ඔහු මැරුණ ඔහු අවරුදු නමයයි රාජය කලේ හු මියගිය නමුත් කුමාරධාතුසේන රජතුමාගේ කාලේ එතුමාත් ශාසන සංශෝධනකට ගා ය ඔු නොම නමේ ඇතුළ ෙතිත් අරි තක පිතාම පැහැදිලියෝ කියනවා එතුමා සංගායනයක් කරලා ශාසනය පිරිසිදු කරයි කියලා ය අපට පෙහෙන කොයිතරන් දුරට ඒ ශාසනයේ පාරිශුද්ධතාවේ ආරක්ෂා කරගැනීමට එරෙහිව ො තරං දවල් රජරවුන්ට කියා කරන්න සිද්ධ වුණනාදික. මේගේ අබියෝග නැති සමයක් කියලාේ හිතන කාලක කාලෙකත්. හරි එතකොට දැම්ේ මුගලන් අවුරුදු දාහතක් වැඩ කරලා ඕම කරනකොට සමාරට කුමාරධාතු සේන සහන වයිසකඉන්ට ඇත්. එක එහෝට අවරුදු නමයක කාලෙතුර කාලයක් පමණක් රජ කරන්න හම්බුනේ. කුමාරධාතු සේනකින් පස්සේනුවන් රජබවට පත්ව වෙන්නේ ඔහුගේ පුතා. කිතිසේන කියන ැෙනා කීර්ති සේන වැඩි ප්‍රසිද්ධ රජවරුණ වැඩි ප්‍රසිද්ධ රජවරුනේ කුමාර්ධාතුසයනකින් පසේ හුගේ පුතා කීර්ති සේන රජවෙන හැ හුට රජ කරන්න පොලවන මස නමයයි මාස නමයයි මාස නමයයි ඊට පස්සෙ රජවෙන්නේ ඔහුගේ මාමා ඔහුගේ මාමගේ නම සිව එතකොට බයසින් අඩුවක්ෙ රජව අටස ව කෙක් න හැීම හැගේීමක් මන ාතිත්ේ යතම එන අද අද සමාජත් බැලූහම සමහර මාමලාමල වස පුතාට වැඩිය බාලමාමලක් බාලමාමලත් ඉන්නවා ජැි දන්නේ නෑ වයස පිබඳ ප්‍රශ්නේ නමුත් කීර්තිසේන එතවට කුම මුගලන් රජ්ජුරුයින්න්නවා මුගලන්ගේ පුතා කුමාරධාතු සේන කුමාරධාතුු සේනගපුතා කීර්තිසේන කීර්තිසේන මාස නමයි රජ කරන්නේ කීර්තිසේනගින් පස්සේ ඔහුගේ මාමා සිව කියන පුද්ගලයා රජවෙන ඒ මාමාගෙන සම්බධ පිළිබඳ හැගීමක්න නෑක පැදිලිතාවන ේ හත කියර න්න බැම වන්න ඇත්. ඒ නොන්ද මේක රචානාරන්නන්නේ සිද්ි වෙලා වුරුදු තුන්සිී රවිතට පස්සෙල පස. එතට මේ වගේ කුඩාකුඩා පාලනය මෙ හෝපු ඒ පුද්ගලයෝ ගන්න සෑහෙන වාර්තාාවකුත් නොති බෙන්ඩ ඇති මේ අයිපුඩට න නෑන දැන් මේ සිව කියන එක්කෙනා රජවෙලා දවස් විසි පහහිටි. හරි පාලන බල යාරගෙන දවස් විසි පහසයක්ක්ො මාශයක්කත් නෑ. එතවො මේවා මහජන අතරට යන්න නෑන කොහොමර සිවත් මැරුම් කන බව තමයි පේන්නේ. ට කලින් හිට මරු නෑ ිවටලින් හිට කීර්ති කිරසේ මාසනමය හිට ක පේන හු 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 රජ බලය පහර ගණඩ මකයි ූ ගාතනය කරවරක්යක් නෑ. එතෝට මේ අයි දුර ලයි දැ මේකෙන් අපට පේනවා මේ බලග ග ව ලංඟ ලංඟ වෙනස්වන බලපිොඳ ලොකු අර්බුධයක් තිබනයි කියන එක අපට පේන පටන්ගන්න හිට පහස්සේ මෙහෙ සිව දවශසිු පහයින සිවට පස්සේ දෙවැනි උපතිස්ස කියලා එක් කෙනෙක් රජයනවා. ති මගලන්ගේ ඥාතීත්ව සම්බන්ධතා මොකක්වොත් අපට පැහැදිලිව පේන්නේ නෑ. එතකොට දැන් අපට පේවාන දැන් අර මුගලන් කාශපයවරයේ ධාතු සවයන බලවත්රජෙක් කාශපත් අවුරුදු දහටක කාලයක් රජ්‍යය කලා. ඒස මුගලනොත අවුරුදු දාහතක් රාජය කරලා ොර යම්කිස ස්ථාවර කාල පරිච්චේදයක තමයි දේශපාලනි තියෙන්නේ. ඉට පස්සේ මුගලන්ගෙන් පස්සේ. එතකොට කුමාරධාතුසේන කීර්තිසේන සිව මෙක ලොක්කොම බෝම කෙටි කාලයක් තමයි තමන්ගේ පාලනය මෙහැමගෙන යන්ඩ පද්ධතිය මගින් උපකාරගහරන්නේ ඔුන්ට ඒ සුළු කාලයක් පවතිඉ අපට පේනවා දේශපාලය බලය සම්බන්ධයෙන් නොයකුත් අර්බුද මේ අවස්ථාවේ එන්ඩ ඇති නමුට අපට මේ සියල්ලක්ම වංසකතාාවලින් බලාපොරොත්තුවන්න පුළුවන්කමක් ඇත්තෙන් නෑ හරි එතකොට අනිත් අතට දැ මේ කාලෙ තමයි ඔය තන්ත්‍රයානය වජිරයානය වගේ ලංකාව ප්‍රචලිත වන්න පටන්ගන්නෙත්. එතකොට ඒකාලෙ වෙනකොට වි වෙළදාාම වැඩි වෙනවා ඇතකොට මහාවිහාරයට තිබචා ආධිපත්්‍යය පිළිබඳව තවතාව ප්‍රතිවිරෝධතා එන්ඩ ඇතිම මේ වෙනත් වෙන තාගම් දර්ශන මේ බිහිවීම හේතුකොටගෙන. එතර මේමගේ දේවල් ගොඩක් සිද්ධ උඩාම්. කෝහමරි අවසාන දදි වෙන්න මොද අපි සිලා කාලදන් අප කතාව නෑනේ. සිලාක අවසානය දෙවනි උපතිසට පස්සේ සිලාකාල රාජ්‍යයට. අර සිලාකාල දිග ගමනක් මනග ඉ පුරුමාණන් අල්ලලා බලාගෙන ඉදලා සමර සිලාකාල දැනගණඩ ඇති. මම දේශපාලන බලට ඇගිලිගහන්ඩ හොඳ නෑ පද්ධතිය දුරර්ුවල වෙන තුරුමං ඉන්ඩෝන. මේ යන ගමනේදී අපට හොඳට පේනවා මේ තැනේදමි පද්ධතිය දුරුවල වෙනවා. සිලාකාල දෙවනි උපතිස්සගෙන් බලය පැහරගන්නවා. ඕහ කිස්්තුර්ශයෙන් පන්සය දහටේ ඉදලා පන්සිය තිස්සක දක්වා. කාලෙත් තුල අු දහ නක්න ක අවරු දහතුනාක් ඔොහු බලය පවත්වාගෙන ඉදිරියට අරගෙනය නවා සිලාකාලක් පාලන කාලේ හඟක් ස්ථාවරයි ඔහු සැහැන වැඩකොටසක්කරූබවටත් පේන්්ඩ තියනවා එතකට ඔහුගේ කාලෙ තමයි ඔය නැවතත් මේ කසී රටට ගිය වෙලෙන් දෙෙක් ධර්මධාතු අරගෙන නොවායි කියලා ඇ මේක මහාවන්සේ කියන්නේ දැම් මම කිව්වා ලංකාව ුදුරයන් වහන්සේගේ ජියෝමාන කාලේම ලංකාව බුදුදහමගෙන දැනගෙන හිටිය එක වෙන්ඩඇත්ත මේ වෙළදමාර්ග හරහා කියනකොට සමහරඒකට ලියල තිබුණා මේ ආහෙනල් ලංකාවට බුද්ධහක වෙනයි වෙළෙන්දද කියලා අපි දැක්ක මේ ඒ වෙනුවෙන් අපේ වැඩසරහන කෑලි කබල ලොකු දේශනත් සමහර සමහය කරන දැක්කාවඒ කමන්න එක දේම ොදයි අපි කපි කැම තිීම වෙනට හෝ මේ තම තම ඇන්න පමනින් දැන්න ගත යුතු කිය නේ තමන්ගේ ඥාන ප්‍රමාණයවා දැන ගන්ඩඕන ඉතින් දැම් බලඩ මේ අවස්ථාවේ සලාකාල රැජතුමාගේ කාලේ ලංකාවට ධර්ම දාාතුවගේන්න කවු්ද කසි රට වෙලෙන් දෙෙක්. ඒක මහමස පැ ලන් පැදිකල නකට වළෙන්ද ර ගැන වෙලඳද ඩ විතරන්න මේ වෙළෙන්දු අදහස්සු දහස්සරං යන ෝකයේ පුරාම පුරාණ කාලේ න අදවුනත් එහෙමයි. අදවුන අදැන් අපි කියන්ට අලුතෙන් මරක්හද අවත්යෙම ොහරි රටකින් හට. කැමරාව කියන්නේ ද්‍රවවමය දෙයක් නෙ කමරාව ඇතුළන අදහසක්නේ ඒ අදහස බලාගෙන් පට බැරි කමරාව නිෂ්පානම කලතින ලෝක ොන තරන් කල ට පිහ ට අදහස්නේද ලාගෙනන ල බන්ඩහරහහ. එතකොට මේ වෙලදාමත් එක්ක එහෙමේ හනවා අදහස්. ඉතින් පුරාණකාලය තිබිච්ච ඒ දර්ශනවාද තේවා හරහා ගියා ඇතිෙනක්කහන් පුල වෙළෙන්දන්ට ලාබේ විතරනයවන වෙෙන් දන්ටමටද දර්ශනවාද කියලා වෙළෙන්ද දර්ශනවාදය හසුරුවන්ෙත් ලාබේදකා තමයි හරි ඒක අපි හොඳට ැනගණ්ඩොලු දෙයක් ඔවුන්ගේ වෙළදාමට යම්කි වේදේ ස්පොන්සර්ශිප කරනයගලමක කොරන්න නේ හ. අලුත් අවරුද්ධට අනුග්‍රහත්වය දක්වනො වෙසක් උස්සවට අනුග්‍රහත්වය දක්වොන හරි දක්වලලා ඉතින් ඒකම අපට ගොල්ලගේ නංගනුත් පේනවා දැන්වම් පෝරුපේන තකට ඒක ඒගොල්ලන්ට තියන්න ජනයාට නිවන අවබෝධ කරලා දීමේ කකාරණය විරක් මන මේන හැබ ති නිවන අවබෝධ කිරීමේ අරමුණෙන් ඒවා කරත් ඒ දාලා තියන බෝඩ්ඩරුවම වාදහ බැලුවම දැන්විම් පූර මිනිසන්ට නිව හුඟක් ඇත් කනවා ගෙනට පේනවා වි ඒ අපි කතා කරන්න ඕන එක තමයි මේ වානජ සමාජයක තියන ලක්ෂණය දනවාද අරමුණුත් එෙක්ක. එතකොට ශලලාකාර රජතුවා ධර්මදාතු පිගත් පි අරගෙන ජේතවන අරාමයට අරගයා ොන බලන්නනුව අපි මේ කලින් කතා කරපුදදේ චන්ත්‍රයානය වජරයන අප ධර්මදාතුව ගැනි මොක්ද කියන අපි ම විග්‍රහරගෙන නෑ. ොහෝ අය කියර එක තේරවාදට ප්‍රතිපක්ෂ දර්ශනයක් කියලා ගොමරහම දර්ශනවාදයක් හරි සහරට මේක තන්ත්‍රයාන එකක් වඩක් ල වජරායානයටට සම්බදධයක් ව ඩ ල ට සබඳ නොය දහු දහස් තිබුණා හැකොට ලාකාල රජුරු එක පිළිගත්තා එ රජරෝ පිළිගන්ඩ නං එක ප්‍රබල අදහසක් වඩ ඕන අරගෙන මේක ජේතවනාරාමයට අරගෙන ගිය. ඊට පස්සේ සිලාකාල රජරුවන්ගේ කාලේ බොහොම සංසුන්ව ගැවෙනවා ඊට පස්සේ පයිට කිය කියන් ඩෝන සිිලාකාලට පුත්තු තුන් දෙනෙක් කටිය. මුගලන් කෙලා පුතෙක් හිටිය, ධාටාප භූති කල පුතෙක් කහිටිය උපතිස්ස කෙලා පුතෙක් කටියා. හරිද මේ තුන් දෙෙන සිලාකාල මොකද කරේ මුගලංව යව්වා නැගැහිර පලාාත පාලනය කරන්න. ඕගේ දෙවනියා ධාටාප භූතිව්වා දකුණු රටපාලනය කරන්න. උපතිස රජ්ජුරු කුමාරයා සුරූපී සුකුමාලයි කියලා ස්නමායනය කලා මාලගේමන අත්තගත්තය කියල ජුළුවන්ස කියනවා. ඉති එහෙමඩක් අපිේතුන් දෙනා කොහොම ස්සහ දේශපාලට යන්නන්නේ කියන එක බෙන සති තාර අනිවාරෙන් අපි හෙමටක් අදත් අනිිට ටිස්ටවටස රහනින් සමුගන්නවා තව මොතකින් ඔබට මේ වැඩසරහන්න නරබන්න පුලුවන් අපි ඔබ දන්නවා YouTube මාධ්‍යය අරමුණකොට සමහන්ලාට කිව්ව පුද්ගලයන්ගේ නිදර්ශක වල චාරූපත් එක්ක තමයි මේ අපි ඔබවෙත ගෙනෙන්නේ රූපසත්කාරයෙකුත් එක්ක ඉතිං ඇහුවත්? හැකවක්ති නක් නැවත අලිට ඩිස්ටිය බස්සේ නරමන්න එමට අපි ලබනසතිය හම්බේ වූ මහා චායතුමාටත් අයිබෝන් ලබනසති හම්න බලාපොරොත්තුයෙන් සමුගන්නා ඔබටත් අයිබෝහන්